අම්මයි තාත්තයි ෆෝන් එක කරන් දීලා තියෙන්නේ එක්ක මොන හරි එකක් විකුණලා නේ මේ උන්ට මේ ෆෝන් එක හම්බලා තියෙන අලුතින් එක්ක මම මේ ඕනොට්ට දානවා හරි මේ මේ ළමයි ඉතින් ඒ ළමයි යකෝ ඉන්නේත් අඩියේ ලිඳේ තව යකෝ ලිඳෙන් පොඩ්ඩක් උඩට එන්න වැඩ කරන්න බෑ පුතේ ඒකා යන්නේ තව ලිඳ හාරාගෙන යට තමයි ඔට්ටු වෙන්නේ බලන්නකො කොච්චර ලොකු පාප කර්මයක්ද කියලා ඒ කරලා තියෙන්නේ නේ කොච්චර ලොකු පාප කර්මයක්ද කරලා තියෙන්නේ ඒකවත් තේරුම් ගන්න තරම් මොලයක් නෑනේ ඒකයි තේරුණාද? ඉතින් ඒක ඉතින් මට මම 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 සාමාන්‍ය පුතේ දුටු දේ විවේචන කරන ගුරුවරයෙක්. මම නම් එහෙමයි සාමාන්‍ය. මම කවුරු හරි මොන හරි එකක් කරනවා වැරද්ද එහෙම ඇස්පියන් ඉන්නේ නැහැ සාමාන්‍ය. හරි ගුරුවරයා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයිනේ. නේද? එහෙම නැහැ. හොඳ පදෙම අමතන එකේ තමයි මම. අනිවාර්යෙන්. හරි හැමෝම නේ මං කියන්නේ කීපයක් කීපයක්. දුක මෙන්න මෙයාලගේ අම්මලා තාත්තලා පව්. ඕලගාව ඉන්නවා සමහර ළමයි ඈ සමහර ළමයි පට්ට කට්ටක් කාගෙන ඉන්න ළමයි. මොන රාගල සෙට් එකක් ඉන්නවා කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් මට කෝල් කරනවා දවස් දෙකෙන් දෙකට වගේ මොන රාගල සර් පුළුවන් නම් රෑ පන්ති වෙනස් කරන්න කිව්වා මම ඇයි මොකෝ පුතේ ගැටපුව කියලා සර් අපි ඉගෙන ගන්න පැලේ කිව්වා හරි ගෙවල් වල සිග්නල් නැහැ සර් අපි කැලේ පැලට යනවා කිව්වා හම්බන්තොට පැත්තේ ළමයි වගේ කවුත් කතා කරා මොකද්ද මට ගමන මතක නැහැ හරියට ඒ ළමයිත් එහෙමයි කිව්වේ සර් පුළුවන් නම් උදේ කරන්න දවල්ට කරන්න ක්ලාස් එක රෑට කරන්න එපා සර් මොකද පොඩි ගැටලුවක් තියෙන පුතේ වීඩියෝ ටික බලන්න කියලා ඒ ළමයා වීඩියෝ එක බලන්න පුතේ රෑ තියෙන පන්තිරුට ඉන්න බෑනේ සිග්නල් නැහැනේ හරි මූ දවල්ට බයිසිකල් එක පදන් එනවා ටවුන් එකට ඇවිල්ලා බෝක්වක් උඩින් ඉඳන් බලනවා කියලා කියේ හරිද බෝක්වක් උඩින් ඉඳන් වීඩියෝ ටික බලන්න බෝක්කුවේ ගැට්ටේ තියන්ලු පොත නෝට් එක ලියන්න පට්ට පොරක් ඌ ඈ හරි මං ඌගේ නම්බර් එක සේව් කරන් ඉන්නේ ඌගේ නම දාලාමයි මං කව කවදාරි පුතේ උඹව බලන්න මං උඹලා දිහා එනවායි කිව්වා ඌගේ පටන් ගද්දී සිරාරුම් මේ කියන්නේ සයන්ස් එකේ ලකුණු පුතේ ඌ පළවෙනි දවසේ පේපර් එක දීුවට පස්සේ 10 වසරේ පේපර් ක්ලාස් එකේ පේපර් එකේ ලකුණු ඉවර පස්සේ ඌට බහුවර්ණ 40ක් 8ක් හරි 10ක් හරි දෙනවා කිව්වා 8ක්ද කොහෙද දෙනවා කිව්වා මම කෝල් කරයි දැන් මම අර කෝල් කරන්න කිව්වේ මොකක් පුතේ කෝල් කරපල කියලා මං කියනවනේ ලකුණු අඩු උන්ට කෝල් කරා සර් මට 8යි දෙන්නේ මට සර් කීවා සර් වැඩිලා දෙන්නේ අපේ අත්තරම කියන්නේ මට ෆෝන් එක කරන් දුන්නේ සර් එකෙකුට ෆෝන් එක කරන් දුන්නා කිව්වා තාත්තා කුරහම් විකුණලා මේකට ෆෝන් එක කරන් දුන්නේ මොනවද සීයමලාද මොනවද විකුණලා කිව්වා මේක ෆෝන් එක මම විතරයි සර් ඉන්නේ අම්මයි තාත්තයි කුලී වැඩ කරන්නේ සර් මට ඇත්තටම සර් මේ දෙන්න කොට දාන්න ඕන හැබැයි සර් මට 8යි තියෙන්නේ හරි එතන ඊ නේ ගිය සති ඉරිදා පේපර් එකේ ඌ මට කෝල් කරා සර් දැන් මට 26ක් තියෙනවා කිව්වා අර මොනරාගල් කොල්ල නෙමෙයි හම්බන්තොට කොල්ල මේ 26යි 8ෙන් 26ට 8ෙන් 26ට සර් මම දැන් පට්ට ගැමෙන් යන්නේ සර් මට හිතර දුකයි උට ඇඬුණා හරි මට හිතර දුකයි කොල්ලෙක් ඈ මට හිතර දුකයි මට සර්ගේ තියරි ක්ලාස් එකේ නයිට් එකට මට ලයිව් ඉන්න බැරි එකට මට සර් පූල් වලට උත්තර දෙන්න බැරි එකට සර් මට දුකයි සර් සර් දෙනකොට මං ඒ පූල් දකින්න සර් මං ඒ උත්තර දකින්නවා සර් මට දැන් ඒ උත්තර පුළුවන් සර් මට හැබැයි දුකයි සර් ටච් කරගන්න බැරි එකමට ඌ කිව්වා සර් මගේ එකම දේ මං කවදා හරි ඒ බෝක්කුව සර් මතක තියන් ඉන්නේ ඒ බෝක්කුව තමයි මම ගොඩ දාපු බෝක්කුව කිව්වා හරි අන්න ළමයි පුතේ බලන් ඉඳපල්ලා එහෙමනේ බලපන් කන කට්ට හද්ද පිටිසර කැලේක ඉඳන් ඇවිල්ලා පාරයිනේ බෝක්කුවක් උඩ ඉඳගෙන බෝක්කුව උඩ ෆෝන් එක තියාන නෝට් එක ලියාන ගෙදර ගිහිල්ලා වැඩ කරන එක ලකුණු 8ක ගත්ත එකෙක් ලකුණු 26යි මාස දෙකට මං කියන්නේ ඒකයි හරි බැරි කමක් නැහැ පුතේ ඔය බුල ගහනේ උන්ට කියන්නේ යකෝ 8ක් ගත්ත එක 26ක් ගන්නවා නං උඹලට බැරියයි උට මෙහෙම කට්ටක් කන්න පුළුවන් නං ඈ උට සිග්නලුත් නැහැ සමහරවිට මේ කතා කරන වෙලාවේ ඌ උදේ ඇවිල්ලා මං හිතන ඕනොට්ටෝ 7යි කියන එකට එන්න බුණා ඒක තාම බෝකුඩ ඇති ඇස් වලින් කඳුළු නැති එකට මම මේ කියන එකට පුතේ වරදින්නේ නැහැ උඹ මාරම් පොරක් හරිද මගේ ජීවිතේ පුතේ ගුරුවරුන්ගේ ලෝකවල වීරයෝ ඉන්න ඕනේ උඩින් එකෙක් නේ නෑ උඹ මගේ ලෝකේ වීරයෙක් හරිද එඳ පට්ට පොරක් එහෙනම් ආන් එහෙම හැම එකම මේ වගේ වෙමු යා මම මේකයි කියන්නේ එහෙනම් මහන්සියලා මාර ගැම්මකින් ගටකින් වැඩ කරපල්ලා හරි ගටකින් කාගේ කියත් මට කමක් නෑ අපේ ආවද නාවද කාගේ ඒ අදාල නෑ පුතා හරි ප්‍රතිපල ඒ නමේ ගත්තට පස්සේ අහන්නේ නෑ කාගේද පන්ති ගියේ කියලා තේරුණා කාගේ කියත් මට කමක් නෑ ගොඩ දාගනින්න ජීවිතේ ගොඩ දාපල්ලා අම්මලා තාත්තලා ගොඩ දාපල්ලා හරි මූ කියන අම්මයි තාත්තයි ගොඩ දාලා මිසක් පස්ස බලන්නේ නෑ සර් කිව්වා එහෙම එකක් උට හීනකින්වත් තිබ්බ නෑ කිව්වා
මෙහෙම හැංගීමක් උට හිණකීමක් තිබෙන්නේ නැහැ කිව්වා පන්තියෙන් කලින් බලන්නකෝ මාර ටර්නින් පොයින්ට් එකක් නේ මු තම පොරොන්දු ගුතන මගේ පොරොන්දු කියන්නේ ඔව් කිව්වා කාටවත් කියන්න එපා කියලා ඒක හරි මු තව පොරොන්දුක් වුණා ඌ කියන්න එපා කාටවත් කියන්නේ කියන්න එපා සර් මම ඒක කරලම් පෙන්නන්නම් සර් කිව්වා තේරුණාද එහෙනම් හොඳ දරුවෝ වගේ වැඩ කරන්න එච්චරයි ඈ මට තව මගේ මම මේක ඉස්සරහට කියලා නැත්තනම් මට මගේ ලයිෆ් එකේ ඔය වගේ තව එක වීරයෙක් ඉඳලා තියෙනවා විජය බෑගර ගිහපු ගෑනු ළමෙක් හරි ගෑනු ළමෙක් දනංජි එක්සෑම් එකට මාසයක් තියලා තාත්තා නැති වුණා මාස දෙකක් විතර තියලා තාත්තා නැති වුණා ඒ ෂොක් එකට අම්මා පැරලයිස් වුණා අක්කා ටිකක් මේ අබම්පොළම තමයි වල් අක්කා ටිකක් එයා මම හිතන්නේ මේ මම මේ කියනකොට දන්නවා ඒ ළමයා කවුද කියලා හරි සමහර අය අක්කා ටිකක් එයා අංගවිකල කෙනෙක් ඉන්නේ කෙල්ල හැමදාම පේපර් ක්ලාස් එක වෙලාවට ඒ දවස්වල ඔන්ලයින් නෙමෙයි ෆිසිකල් ක්ලාස් හැමදාම ඔන්ලයින් කියන්නේ පේපර් ක්ලාස් වෙලාවට ක්ලාස් එකේ කලින් යනවා පැයක් ගිහිල්ලා අම්මා නාවලා අක්කාගේ වැඩ ටිකක් ඉවර කරලා ගෙදර උයලා ක්ලාස් එකට එනවා ඉවර කරලා ආයෙනවා රැට යවරන් යන මාමද කොහෙද යනවා ඒ නමේ අන්න පොරවල් හරි කාසිකොටේ පැත්තේ අන්න පොරවල් මගේ ලෝකේ වීරයෝ ඒ නමේ කෙල්ල දවස් කෙල්ල බයෝ කරන්නේ මං හිතන්නේ කොට දාගෙන ඉ වැඩේ දවසක් එනවා ටවුන් එක මැදින් අම්මව අරන් එයා කපි ඉස්කෝලේ යනවා දන්නවද හරි අම්ම වරන් එනවම අතින් අරන් එනවා අම්මව හරි මං දවසක් දැක්කම බයික ඇදින් කෙල්ලට කෑ ගැහුණා ආන් අපේ සර් කීවා මං අරවන් ආවා ඒ අම්මට ඇඬුණා බුදු සර් බුදු වෙන්න ඕනේ කිව්වා අම්මා බලයි කොට දා දුන්නට එහෙනම් අන්න ළමයි ඉතින් එහෙම බලනකොට එහෙම අභියෝග දෙනකොට උඹලා අපිට මොනාද නැති පුතා මෙතන ඇති මෙහෙම තිය ගැටු දිනුම් ඇති බහුතර කෙනෙක් එහෙම ප්‍රශ්න නැහැ නේ උඹලා අපිට මොනාද නැත්තේ මේ ලෝකේ එහෙව් එකේ අපි මොනාද කරන්නේ උන්ට සාපේක්ෂව ඇත්තටම අපි කියන ස්ට්‍රැං ලැජ්ජයි නේ ඒක එහෙනම් මේ කියපුවා තේරුම් අරගෙන කට්ට කාලා ගැටක් අරන් මොරල් එකේ පට්ට ගැම්මෙන් වැඩ කරපළ නෑ එච්චරයි මගේ අවසාන ඉල්ලීම එන අපි එතනින් ඉවර කරනවා ඒට උදේ ක්ලාස් එක බලන්න 7:09